සුබ දවසක්. දැන් ඔබට දුවේ පුත, ඉතින් ඔයාලට කොහොමද? අද දවසේ අපි හත ශ්‍රේණියේ දෙවැනි පාඩම වන පහුර බිඳ වැටේ පාඩම දිහා අවධානය යොමු කරමු. ඔබ දන්නව දරුවනේ, අපේ ඉස්රායිල් සෙනඟ මිසරේ වහල්කමේ අවුරුදු ගණනාවක් ඉඳලා උන්වහන්සේට කන්න ලව් කළා. උන්වහන්සේ සෙනඟගේ දුක අහලා ඒ සෙනඟ ඒ දේශයෙන් ගලෝගෙන මෝසෙස්ගේ නායකත්වය යටතේ ඒගොල්ලන් පොරොන්දු දේශයක්, එහෙම නැත්තම් කිරියෙන් පැනියෙන් උතරන දේශයකට එයව අරගෙන ආවා. ඒ අරන්ගෙන ගමනේ අපි දන්නවා මෝසෙස්තුමාගේ නායකත්වයෙන් විවිධාකාර අභියෝගවලට මුහුණ දුන්නා. සමහර අවස්ථාවල කෑම හිඟ වෙනකොට නේද, රතු මුහුදෙන් ගොඩ වෙනකොට, එතකොට ඒගොල්ලන්ට කොහොමද දිනපතා දෙවියන් වහන්සේ වලාටමින් ගිනි ජඹෙන් මඟ පෙන්වන විවිධාකාර සිද්ධි අභියෝග මත දෙවියන් වහන්සේ පුදුම ලෙසින් ඒ සෙනඟට මඟ පෙන්නවා. එතකොට සමහර අවස්ථාවල් වලදී දෙවියන් වහන්සේට අකීකරු වුණහම, දෙවියන් වහන්සේ කියන දේ අමතක වුණහම එයාලට ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච දඬුවම් නේද, ඒකට සමාව අරගෙන ඉදිරියට අරගෙන විදිය අපි දන්නවා අපූරු කතාවක් කියලා. අද දවස්සේ අපි බලන්නට යන්නේ දරුවනේ, මේ කිරියෙන් මැනියෙන් දුරන දේශයේ වෙන කානන් දේශයට ඇතුල් වුණාට පස්සේ මේ මෝසෙස්ගේ නායකත්වයෙන් ආපු සෙනඟට මෝසෙස් මේ දේශයට ඇතුල් වෙනවත් එක්කම යමිය යනවා. එහෙම වුණාම මෝසෙස්ගෙන් පස්සේ නායකත්වය ගත්ත යොෂුවා තමයි දැන් දේශයේ ඇතුළට ඇවිත් මේ සෙනඟට මඟ පෙන්වුවේ. එතකොට විශාල කාල පරාසයක් අවුරුදු 40ක් වගේ කාලයක් මේ වෙනකොට ඒගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්ක මේ අපූර්ව ගමනේ ගමන් කරනවා. අපි අද බලන්නට යන මේ පාඩමේ පුතේ මම නැවතත් මතක් කරන විදිහට යොෂුවාගේ නායකත්වය නැත්නම් යොෂුවා පුතේ 6 වෙනි පරිච්ඡේදයට එනකොට මේ කානාන් දේශයට ඇතුල් වුණාම ඒ නගරේ අල්ලා ගන්න මොහොත ගැනයි මේ කතා කරන්නට යන්නේ. ඒ කියන්නේ මේ දේශයට ඇතුල් වෙන්න බැරුව ඒගොල්ලන්ට ලොකු බාධාවක් තිබුණා, පොඩි අභියෝගයක් තිබුණා. ඒ මොකක්ද දන්නවා නම් මේ යෙරිකෝ නගරේ වටා විශාල පවුරක් බැඳලා හිටියා. පවුරක් බඳින්නේ නැත්තම් පවුරක් ගොඩනගානේ නගරයක් සතුරන්ගෙන් ආරක්ෂා කරන්න, නගරේ ඒකේ ඇතුල් වෙන්න පිට වෙන්න බැරි වෙන විදියට යම්කිසි බාධාවක් විදියට තිබ්බහම මේ නගරය තුල ආරක්ෂාව අනවශ්‍යයට එන්න බෑ, කරදර අඩු වෙනවා. ඒ වගේම නගරය ගැන මග කියන නායකයන්ට හරි පාසුයි ඒ නගරය පරිපාලනය කරගන්න. ඉතින් මේ ඊශ්‍රායෙල් සෙනඟට මේ පවුරෙන් ඇතුළට යන්නට බැරි වෙන විදියට මේ යෙරිකෝ නගරේ ඇතුලේ අගුල් දාලා තර කරලා තිබුණා. ඒ කියන්නේ ඒ නගරේ ඉන්න අයටවත් එළියට යන්න බැරි වෙන විදියට මේ යෙරිකෝ නගරේ තාප්පය ඒගොල්ලෝ ලොක් කරලා, එහෙම නැත්නම් අගුල් දාලා, එහෙම නැත්නම් තරේ වසා, ඒ කියන්නේ අරින්න බැරි වෙන්න වහලා තිබ්බා. අද අපි බලමු කොහොමද මේ අය මේ තාප්පය නැත්නම් මේ පවුර බිඳගෙන ඇතුළට ගියේ කොහොමද කියලා. අපි මේ වීඩියෝ එක බලලා ඉතුරු කොටසට යමු. දන්නවා ඉතින් මේ දෙවියන් වහන්සේගේ සෙනඟ අවුරුදු 40ක් විතර තිස්සේ කානාන් දේශයට ඇතුල් වෙන්න කාන්තාරය මැදින් මිසරේ ඉඳලා ඇවිල්ලා තියෙන. දැන් මේගොල්ලෝ අවසානයේට ඇවිල්ලා යෙරිකෝ නගරයට ඇතුල් වෙන්න යන්නේ. හැබැයි මේ නගරයට ඇතුල් වෙද්දී ලොකු පවුරක් තිබුණා. මේක අඩි 20ක් විතර උස, අඩි 6ක් විතර පළල, කිලෝමීටරයක් විතර දිග වටයක් තියෙන ලොකු පවුරක් වුණා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ සෙනඟ එනවා කියලා මේ යෙරිකෝ පවුර බයිබලයේ යොෂුව පොතේ 6 වෙනි පරිච්ඡේද 5 වෙනි පදයේ කියනවා මේක තරයේ වසා තිබුණේය කියලා. ඉතින් මේ සෙනඟ යෙරිකෝ පවුර ඇතුළේ හිටපු සෙනඟ හිටව මේ දෙවියන් වහන්සේගේ සෙනඟ ඒගොල්ලොත් එක්ක යුද්ධ කරයි කියලා. ඉතින් මේගොල්ලෝ යුද්ධයකට ලෑස්ති වෙලා පවුර තදින්ම වහලා කවුරුත් ඇතුළටවත් එළියටවත් යන්නේ නැතුව වහලා තිබුණේ. හැබැයි දෙවියන් වහන්සේ යොෂුවට කතා කරලා කිව්වා මේ සෙනඟත් එක්ක එකතු වෙලා මේ පවුර වටේ ගමන් කරන්න. දවස් 7ක් ගමන් කරන්න, 7 වෙනි දවසේ 7 පාරක් ගමන් කරන්න. හැබැයි කිසිම සද්දයක් කරන්නේ නැතුව මේ පවුර වටේ ගමන් කරන්න කියලා දෙවියන් වහන්සේ යොෂුවට කතා කරලා කිව්වා. ඉතින් යොෂුවා ගිහිල්ලා මේ සෙනඟට එන්න කියලා දෙවියන් වහන්සේ කියපු විදිහට කිව්වා. දැන් අපි මේ නගරයට ඇතුල් වෙන්න යන්නේ. ඉතින් දෙවියන් වහන්සේ අපිට කිව්වා මේ පවුර වටේ දවස් 6ක් කිසිම සද්දයක් නැතුව යන්න. 7 වෙනි දවසේ 7 පාරක් මේ පවුර වටේ ගමන් කරන්න. ඒ වගේම කිසිම සද්දයක් කරන්න එපා. හැබැයි දෙවියන් වහන්සේ කියන වෙලාවට විතර
ලොකු ප්‍රශංසාවක් ප්‍රශංසා කරන්න. ඒ වගේම මේ සෙනග යද්දි මේ ඔක්කොම සෙනග පවුර වට යනවා ඉදිරියෙන්ම ගිවිසුම් පෙට්ටිය ඊට ඉදිරියනු තව පූජකවරු හත් දෙනෙ හොර නෑ පිබිං බිං යනවා කියලා යොෂුවා මේ සෙනගට කිව්වා. ඒ වගේ මේ සෙනගට කිව්වා කිසිම සද්දයක් කරන්න නැතුව මේ පවුර වටේ ගමන් කරන්න කියලා. ඉතින් මේ සෙනග දෙවියන් වහන්සේ කියපු විදිහට පළවෙනි දවසේ මේ විදිහට මේ පවුර වටේ ගමන් කරන්න ගියා. ඇත්තටම මේ පවුර වටේ කිලෝමීටර් එකක් විතර යන්න තිබුණා. ඉතින් මුලින්ම හොර නෑ පිබිමි පූජකවරු හත් දෙනෙක් ගියා. ඊට පස්සේ ගිවිසුම් පෙට්ටිය අරගෙන පූජකවරු ගමන් කරා. යොෂුවා දෙනකට කතා කරලා ඊළඟ දවසෙත් මේ විදිහටම යන්න කියලා කිව්වා. දැන් පළවෙනි දවසේ ওই විදිහට දවස් 7 මේ සෙනග මේ විදිහට මේ පවුර වටේ ගමන් කරන්න ගත්තා. ඕගොල්ලන්ට මතකයි නේද මේ ගිවිසුම් පෙට්ටිය ගැන? ගිවිසුම් පෙට්ටිය ගැන අපි ඉගෙන ගත්තා. මේ ගිවිසුම් පෙට්ටිය ඇතුලේ රත්තරන් වලින් ආලේප කරපු ගිවිසුම් පෙට්ටිය ඇතුලේ දෙවියන් වහන්සේගේ දසපනත මන්න ඒ වගේම ආරෝන්ගේ සැරයටිය තිබුණා. ඉතින් මේක ඉදිරියෙන්ම ගමන් කරේ දෙවියන් වහන්සේ ඒගොල්ලොත් එක්ක ඉන්නවා කියලා මේ සෙනගට දැනෙන්න ඕන නිසා. ඉතින් මේ සෙනග දවස් 7 දෙවියන් වහන්සේ කියපු විදිහට කිසිම සද්දයක් කරන්න නැතුව මේ පවුර වටේ ගමන් කරන්න ගියා. මේගොල්ලෝ කිසිම සද්දයක් කරේ නැහැ. ඉතින් මේ පවුරෙන් ඇතුලේ ඉන්න සෙනග බැලුවා මේගොල්ලෝ මේ විදිහට හිමින් සැරේ කිසිම සද්දයක් කරන්න නැතුව ඒගොල්ලන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරි ඉස්සගෙන මේගොල්ලෝ මේ විදිහට ගමන් කරනවා. මෙතන හිටිය විශාල සෙනග. ඇත්තටම ලොකු සෙනග හිටිය ලක්ෂ 6ක් විතර පිරිමියයි විතරක් හිටිය. ඉතින් මේ ඔක්කොමයි ඒගොල්ලන්ගේ පවුල්වලයි මේ විදිහට ගියා. ඉතින් මේ රටේ රජුරුවත් බැලුවා මේගොල්ලෝ කිසිම සද්දයක් කරන්නේ නැහැ. මේගොල්ලෝ ඉතින් මේගොල්ලන්ට හිනහත් වුණා. මොකද මේගොල්ලෝ කිසිම සද්දයක් කරන්නේ නැතුව මේ ලොකු පවුර වටේ ඇවිද ඇවිද ඉන්නවා. දැන් දවස් 6ක් තිස්සේ මේ විදිහට ඇවිදින්න ගත්තා. 7 වෙනි දවසේ මේගොල්ලෝ මේ කියපු විදිහට මේ පවුර වටේ 7 පාරක් ගමන් කරා. ඕගොල්ලන්ට මතකයි නේද රාහව්? අපි රාහව්ගේ කතාව ඉගෙන ගත්තා. ඔත්තුකාරයෝ දෙදෙනෙක් ආවහම රාහක් තමයි මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යන් දෙදෙනව ආරක්ෂා කළේ. ඉතින් ඒ වෙලාවේදී මේගොල්ලෝ පොරොන්දු වුණා මේගොල්ලෝ ඇවිල්ලා මේ නගරේ අල්ලගන්න වෙලාවේ රාහක්ගේ පවුලේ අයවත් ආරක්ෂා කරනවා කියලා. ඉතින් දෙවියන් වහන්සේ යොෂුවට කියලා තිබුණා මේ රාහක්ගේ පවුලේ අයව මේ වෙලාවේ ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඉතින් ඔගලන්ට මතකයි මේ රාහක්ගේ නිවස තිබුණේ මේ පවුරේ. ඉතින් ඒ වගේ ගෙවල් තියෙන පවුර කොච්චර ලොකු වෙන්නේ නැද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? අඩි 6ක් විතර මේ පවුර පළලයි කියන. ඉතින් ඒ වගේ විශාල පවුරක් තමයි තිබුණේ. ඉතින් මේගොල්ලෝ මේ පවුර වටේ අන්තිම දවසේ ගියාට පස්සේ යොෂුවා මේගොල්ලන්ට කිව්වා සද්ද කරලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. 7 වෙනි දවසේ 7 පාරක් ගියාට පස්සේ මේගොල්ලෝ ප්‍රශංසා කරන්න පටන් ගත්තා. අපි මේ කොටස නැරඹුවාම දුවේපුතේ ඒ පවුර අයිති කරගන්න ඒගොල්ලන්ට ඉවසීමෙන් දෙවියන් වහන්සේ යොෂුවට කිව්ව විදිහට දවස් 7ක් නිහඬව ගමන් කරලා ඊට පස්සේ 7 වෙනි දවසේ 7 වාරයක් ගිහිල්ලා ඒ 7 වෙනි වාරේ තමයි එයාලට දෙවියන් වහන්සේ කියපු දේ කරන්නට සිදු වුණේ. මේගොල්ලෝ මේ සෙනග බැරි වෙලාවත් මේ දෙවියන් වහන්සේ කියපු දේ අපෝ මෙච්චර ඉවස ගන්න පුළුවන්ද? කොහොමද මේ පොඩි ළමයි යනකොට කෑ ගහනවනේ? කොහොමද අපි සද්ද නැතුව ගමන් කරන්නේ? අපිට එහෙම ඉන්න පුළුවන්ද කියලා අපි කරුණා නම් නැත්තම් කරන්න බෑ කියලා කිව්වා නම් මේ පවුර කවදාවත් එයාලට බිඳගෙන ඇතුළට යන්න වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේගොල්ලන් කියපු දෙයට එකඟ වුණ නිසා නැත්නම් ඉස්රායෙල් සෙනග යොෂුවා කියපු ක්‍රමයට එකඟ වුණ නිසා පහසුවෙන් මේ නගරය අල්ලගන්න එයාලට අවස්ථාව හම්බුණා. ඉතින් දේවානට කී කරුණාද නැද්ද කියන එක තීරණය කිරීමේ අවස්ථාවක් මිස්රායෙල් සෙනගට උදා වුණා. ඉතින් අණකිරීම නැත්තම් දේවාඥාව ඒ ආකාරයෙන් ඉෂ්ට කරපු නිසා ඒ නගරය එයාලට විශාල මහන්සියක් නැතුව ඒ වගේම මිනිසුන්ගේ සටන් කිරීමක් නැතුව නැත්තම් මිනිසයන්ගේ ජීවිත පූජාවක් නැතුවම ඒ නගරය අල්ලා ගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් අපිට අපේ ජීවිතෙත් යම්කිසි දෙවියන් වහන්සේ අපි ගුණ දෙන දේවල් දිහා බලාගෙන ඉන්න. අපිටත් අපේ ජීවිතේ සමහර තැන්වලදී තීරණ ගන්න. ඒ වගේම පවුලක් විසිට අපිට අභියෝගාත්මක අවස්ථාවන් උදා වෙනවා. ඒ වෙලාවේදී අපි
දෙවියන් වහන්සේ කියපු දෙයට නැත්තම් දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදිහට කටයුතු කරනවාද? එහෙම නැත්තම් අපිට අපේ ක්‍රමයට කටයුතු කරනවාද? නැත්නම් අපිට ඕන විදිහට ඒ වැඩේ කරනවාද කියන එක හිතන්න අවස්ථාවල් උදා වෙනවා. දයාබර දුවේ පුතේ, අපිත් හිතන්න ඕනි මම කොහොමද මේ අභියෝගය ජයගන්න දෙවියන් වහන්සේ කියන විදිහට කරන්න කියලා. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි හිතමුකෝ දෙවියන් වහන්සේ ඉදිරි අපට තීරණාත්මක වැඩක් තියෙනවා. මම දහම් පාසල් තියෙන දවසටම මට තියෙනවා වෙනත් පන්තියක්. මම කොහොමද මේ දෙකින් එකක් හරියාකාරව තෝරගන්නේ? මං හරි ආස කරන කෙනෙක් උගන්නන්නේ, මම කැමති විෂයක් තියෙන්නේ, මං ඒකටත් ආසයි, මම දහම්. එතකොට මම දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ උන්වහන්සේගේ සබත් දවස කඩ නොකර දේව වචනෙන්ට ඉගෙන ගන්න. එතකොට ඒ දවසම තියෙන පන්තියට මං. එතකොට අපි දෙවියන් වහන්සේට යාඥා කරොත් දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලුව සමහරලාට ඒ පන්තිය වෙන වෙලාවක වැටෙන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා හොඳ ටීචර් කෙනෙක් අපිට හම්බ වෙන්න පුළුවන්. දේව වචනේ වැඩේ කරනකොට අපිට දෙවියන් වහන්සේ පුදුම ජයග්‍රහණය දෙනවා දරුවනේ. ඒ වගේම අපි පවුලක් විදිහට අපිට යම් කිසි විශා කාට හරි පවුලක වුණ ලොකු රෝගයකට මුහුණ දෙන්න වුණොත්, එහෙම නැත්නම් අපේ පවුලක් විදිහට අපිට ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණොත්, අපි දෙවියන් වහන්සේ පාමුල හිටියොත් දෙවියන් වහන්සේට ඒ විශාල අභියෝගය මොහොතකින් වෙනස් කරන්න පුළුවන්. අපි ඕනතරම් දෙවියන් වහන්සේ අපේ ජීවිතවල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කරපු හාස්කම්, අපිට කරපු ප්‍රාතිහාරයන්, අපිට කරපු පුදුම දේවල් දරුවනි ඔබයි මමයි හොඳ ආකාරව දන්නවා. ඒක නිසා හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ හොයපු නිසා අපේ කාලය, අපේ මුදල් අපි අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැතුව දේව පාමුල හිටපු නිසා, දෙවියන් වහන්සේගේ පැත්තෙන් කොහොමද මේ වැඩේ කරන්න ඕන කියලා හිතපු නිසා තමයි අපිට ජයග්‍රහණය ලැබුවේ. අපි කතා කරන්නේ ඉදිරි දවස් ගැන දරුවනි. ඔබටත් විභාගවල් වලට නේද, ගෙදර යම් කිසි හදිසි අවස්ථාවල් වලදී, එහෙම නැත්නම් ඔබට පෞද්ගලිකව හිතරිදෙන ගොඩක් දේවල් වලදී, එතකොට යම් කිසි අභියෝගාත්මක අවස්ථාවල් වලට ආවත් ඔබට පුළුවන්ද දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා දෙවියන් වහන්සේ කියපු විදිහට ඒ වැඩේ කරන්නට? ඉතින් දෙවියන් වහන්සේ අපිට කොහොමද කියන්නේ? අපිට ගුරුවරු ඉන්නවා, අපිට වැඩිහිටියෝ ඉන්නවා, අපිට සභාවේ පාලකවරයෙක් ඉන්නවා, දේවගතිවරයෙක් ඉන්නවා, එහෙම නැත්නම් අපිට මඟ පෙන්වන අපේ දෙමව්පියෝ ඉන්නවා, සබත් පාසල් ගුරුවරු ඉන්නවා. ඔබට සමහර අවස්ථාවලදී ඔවුන් උපදෙස් දෙනවා, පුතේ මේ විදිහට පාඩම් කරන්න, පුතේ මේ විදිහට මේ වැඩේ කරන්න, පුතේ මේ ආකාරයෙන් කටයුතු කරන්න. ඒ තමයි දෙවියන් වහන්සේ අපිට පෙන්වන සැබෑ මාර්ග. අපි ඒව අනුගමනය කරොත් අපිට සමහර කාරණාවල් නොකර ඉන්න කියලා කියනකොට අපිට ඒක අමාරුවෙන් හරි ඒ පුරුදු අත්කර ගන්න පුරුවන් වුණොත් අපිට පුළුවන් දේව රාජ්‍යයේ අර ඊශ්‍රායෙල් සෙනග අර පවුර ඉදිරියේ ජයගත්තට වඩා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ ජයග්‍රහණ අත්දකින්න. ඉතින් එවැනි ජයග්‍රහණ අත්දකින්න වාසනාවන්ත අනාගතයකට දරුවනේ ඔබට උරුමකම් කියන්නට උන්වහන්සේ ඔබට දැන් පටන් පුරුදු කරනවා. ඒක නිසා අපේ ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න, කරදර, අභියෝග අපි දේව පාමුල තියන්න පුරුදු වෙමු. අපි දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙමු. අපිට කවුරු හරි ඉදිරිවාදිකමක් කරොත් අපි ආගෙන යාඥා කළ දෙවියන් වහන්සේට බාර දුන්නට පස්සේ අපි ගිහිලා නඩු කියන්න, අපි ගිහිලා හින් ගහන්න, අපි ගිහිලා තව වැරදි දේවල් කළ හිතරිත් දන්නේ නැතුව දෙවියන් වහන්සේට බාර දුන්නට පස්සේ දෙවියන් වහන්සේ ඉතුරු කොටස කරන්න. අපිට තියෙන්නේ ගැන ඉවසිල්ලෙන්, අර ඊශ්‍රායෙල් සෙනග දවස් 7ක් ඉවසිල්ලෙන් බලා හිටියා වගේ ඉවසිල්ලෙන් දේව පාමුල ඒ උන්වහන්සේගේ කාරණාවල් ඉෂ්ට වෙනතුරු යහපත් සිතින් බලාගෙන ඉන්න එක. අපිට අමාරුයි දරුවනේ ඒක. නමුත් දෙවියන් වහන්සේ අරහස් සෙනග කොහොමද ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඉඩ හැරියේ? ඒ ආකාරයෙන් අපි ඉවසිල්ලෙන් දේවාඥාවට කීකරුව උන්වහන්සේ අපේ ජීවිතයේ අභියෝග ජය ගන්න තුර අපි ක්‍රියා කරමු, ඉවසිල්ලෙන් බලා සිටිමු, උන්වහන්සේගේ පාමුල තබමු. ඉතින් ඔබට අභියෝග ජය ගන්න පුළුවන් ජයග්‍රහණී ජීවිතයකට අපි දිනපතා යාඥා කරමු, උන්වහන්සේගේ උපකාරය ඉදිරි සිටිමු. ඔබ සැමටම දේව පිහිටයි.